ග්‍රහය අසන්නන්ටත් මේ ආරාධනා කරමින් අද මේ අවස්ථාවට සම්බන්ධ වී පිළිබඳව ලක්ෂ්මන් කුරිතුවක් වූ මේ ප්‍රවීණ ලේඛක සහෘදයාට අපි මේ අවස්ථාව ඉතාම ස්තුතිවන්ත වෙනවා. අද මේ අවස්ථාවට සම්බන්ධ වීම පිළිබඳව ආයුබෝවන්. වේලාව රාත්‍රී 9:30. විදුර සිංහල සංග්‍රහයේ ප්‍රවෘත්ති සමගින් සුජීව මුදලිකේ. උතුරේ සියලු ඉඩම් නිදහස් කිරීමේ හැකියාවක් නැහැ. ආරක්ෂක ලේකම් පවසයි. රට වෙනුවෙන් සේවය කිරීමට විශ්‍රාමික හමුදා නිලධාරීන්ට අවස්ථාවක්. තොරතුරු දැනගැනීමේ පනත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ සම්මත වෙයි. මහජන දේපල වංචා කරන්නන්ට උඩගෙඩි දෙන බවට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයෙන් රජයට චෝදනා. ගලගොඩාත්තේ ඥානසාර හිමියන්ට විරුද්ධව මුස්ලිම් කවුන්සිලෙන් පොලිස් ප්‍රතිට පැමිණිල්ලක්. එංගලන්ත ශ්‍රී ලංකාත් යවන එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයද මෙන්න ප්‍රවෘත්ති විස්තරය. ආරක්ෂක හේතුන් මත හමුදා යටතේ පවතින සියලුම ඉඩම් නිදහස් කිරීමේ හැකියාවක් නොමැති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ උතුරු සහ නැගෙනහිර යන පළාත්වල හමුදා බහරේ තිබෙන එහෙත් යළි ජනතාවට ලබා දිය හැකි ඉඩම් දැනටමත් හඳුනාගෙන ඇති බවයි. යාපනයේ ඊයේ පලාලී අධි ආරක්ෂිත කලාපයේ කංකසන්තුරේ සහ වලිකාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම්මක් කර 201ක් යළි හිමිකරුවන්ට ලබාදීමේ උත්සවයකට එක්වෙමින් කරුණාසේන හෙට්ටිආරච්චි මෙම අදහස් පළ කළේය. ආරක්ෂක හේතුන් මත අදාළ ඉඩම් නිදහස් කිරීමට නොහැකි අතර ඒ වෙනුවෙන් එම ඉඩම් හිමිකරුවන්ට වන්දි ලබා දීමට පියවර ගන්නා බවයි ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ. නිදහස් කිරීමට හැකියාවක් ඇති ඉඩම් කුපමණ ප්‍රමාණයක් තිබේද යන සම්බන්ධයෙන්ද තවමත් හෙළිකළ නොහැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. යුද්ධය අවසන් වන විට සාමාන්‍ය ජනතාවට අයත් ඉඩම් අක්කර 29,000ක් පමණ අධි ආරක්ෂිත කලාපවල තිබුණද හිමිකරුවන්ට යළි ලබා දීම හේතුවෙන් මේ වෙන විට එම ඉඩම් ප්‍රමාණයෙන් ඉතිරිව ඇත්තේ අක්කර 3,000ක් පමණ බවද ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි හෙලිකොට සිටියේය. ත්‍රිවිධ හමුදාවේ සේවය කර විශ්‍රාම ලබන පුද්ගලයන්ට රට වෙනුවෙන් තවදුරටත් සේවය කිරීම සඳහා ජාතික සංවර්ධන සංචිතයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ජනාධිපතිවරයා සඳහන් කළේ තමන් කැමති නම් පමණක් එම සංචේතයට ඇතුළත් වී රාජ්‍ය ආයතන සමග කටයුතු කළ හැකි බවයි. රටේ පවතින මානව සම්පත් හිඟයට ඒ විසඳුමක් වනු ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ගාල්ලේ ඊයේ පැවති උත්සවයක් අමතමින්. තොරතුරු දැනගැනීමේ පනත සංශෝධන සහිතව පෙරේදා ඒකමතිකව සම්මත විය. කාර්ක සභාවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ සහ දිනේෂ් ගුණවර්ධන මහතා සංශෝධන ඉදිරිපත් කළ අතර ඒ සංශෝධන රජය පිළිගැනීමෙන් අනතුරුව එම පනත ඒකමතිකව සම්මත වූ බවයි පාර්ලිමේන්තුවෙන් ලැබෙන තොරතුරුවල වැඩිදුරටත් සඳහන් වනුයේ. තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවේදී සම්මතුවද එය ක්‍රියාවට නැංවීම සඳහා තවත් මාස 6ක් පමණ ගත වනු ඇතැයි රජය පවසයි. මෙම පනතරට අනුව මහජනතාවට අමාත්‍යංශවල දෙපාර්තමේන්තුවල රාජ්‍ය සංස්ථාවල රාජ්‍ය සමාගම් පළාත් ආයතනවල රාජ්‍ය නොවන සංවිධාන සහ පෞද්ගලික විශ්වවිද්‍යාල සහ වෘත්තීය ආයතන උසස් අධ්‍යාපන ආයතන ආදියේ තොරතුරු ලබාගත හැකි බවයි කොළඹින් ලැබෙන වාර්තාවල සඳහන් වනුයේ. මීට අමතරව පෞද්ගලික තොරතුරු සහ වෛද්‍ය වාර්තා ලබා දීම අපරාධකරුවෙක් වල්ලා ගැනීම හෝ නඩු පැවරීමට බලවත් අගතියක් වන අවස්ථා අධිකරණයට අපහාස වන තොරතුරු පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කරන තොරතුරු සහ යම් විභාගයක රහසිගතව තබා ගැනීමට නියමිත තොරතුරු ලබා දීම මෙම පනත මගින් ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ වෙතත් මහජන බැඳියාවන්හි වැදගත්කම තොරතුරු හෙළිදරව් කිරීමෙන් වන හානියට වඩා වැඩි නම් එවැනි තොරතුරු සඳහා වන ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම මෙම පනත මගින් මගහරවා තිබෙන බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනුයේ. ජාතික විගණන පනතේ 21 වන වගන්තිය ඉවත් කර මහජන දේපල වංචා කරන්නන්ට තවදුරටත් දූෂණයේ සහ වංචාවේ නිරත වීමට අවස්ථාව සලසා දීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සඳහන් කරයි. පනතේ 21 වන වගන්තියට අනුව රාජ්‍ය මුදල් අවභාවිතය කරන රාජ්‍ය නිලධාරීන්ට බාර පනවා නැවත රාජ්‍ය මුදල් ආයකර ගැනීමට විගණකාධිපතිවරයා ජාතික සංවිධායක වශයෙන්
මුදල් අය කර ගැනීමට විගණකාධිපතිවරයා ජාතික සංවිධානයක වසත් සමසිංහ මහතා පෙරේදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කරේ වර්තමාන ආණ්ඩුව ඒ සඳහා කටයුතු කරමින් සිටින බවයි. බුදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් මුස්ලිම් ජාතීන්ට එරෙහිව වෛරී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලයේ පොලිස් ප්‍රතිවරයාට ලිපියක් මගින් පැමිණිලි කර තිබේ. ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලයේ සභාපති එන්.එම්. අමීන්ගේ අත්සනින් යුතුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට යොමු කළ ලිපියේ දැක්වෙනුයේ 21 ජූනි 2025 වන දින මයිංගන ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ඥානසාර හිමියන් විසින් මෙලෙස වෛරී ප්‍රකාශ සිදු කර ඇති බවයි. පසුගිය කාලයේ මෙවැනි වෛරී ප්‍රකාශන සිදු කිරීම තුළින් අලුත්ගම සිදුවීම වැනි අවාසනාන්ත සිදුවීම් සිදු වූ බවත් පොලිසියටද තර්ජනය කර ඇති බවත් පෙන්වා දෙන මුස්ලිම් කවුන්සලය එම වෛරී ප්‍රකාශ ඇතුළත් DVD තැටියක්ද පොලිස් ප්‍රතිවරයාට යොමු කළ බවයි අප වෙත ලැබෙන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනුයේ. අලුත්ගම සහ බේරුවල පැවති කලකෝලාහලවලදී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව විශාල වශයෙන් දේපල හානි සිදු වූ බවත් නැවත එවන් තත්ත්වයක් ඇති නොවීමට මෙම පැමිණිල්ල පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි මුස්ලිම් කවුන්සල තමුන්ගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් කරනුයේ. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තෙවන එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ බ්‍රිස්ටල් හීදී දිවා තරඟයක් ලෙසින් අද පැවැත්වෙයි. නායක ඇන්ජලෝ මැතිව්ස් සහ උපනායක දිනේෂ් චන්දිමාල් අද උදෑසන ශාරීරික යෝගිතා පරීක්ෂණයකට සහභාගී වීමට නියමිතව තිබූ අතර මැතිව්ස් පළමු තරඟයේදී ආබාධයට ලක් වූ අතර චන්දිමාල් පසුගිය තරඟයේදී ආබාධයට ලක් වූ බව එංගලන්තයෙන් ලැබෙන තොරතුරුවල සඳහන් වෙයි. ජොස් බට්ලර් සහ ක්‍රිස් වෝකර්ස් දෙදෙනාගේ ධෛර්යවන්ත පිතිහරඹයත් සමඟ ලකුණු 287ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා ගිය අවසන් කඩුල්ලේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව තිබූ ජයග්‍රහණය උදුරා ගැනීමට එංගලන්ත පිළව දෙවන තරඟයේදී සමත් වූ අතර ශ්‍රී ලංකා පිළ කඩලු 9ක් දැවී ලබාගත් 286ට පිළිතුරු වශයෙන් එංගලන්ත පිළ කඩලු 8ක් දැවී ලකුණු 286ක් ලබාගත්තේ නුවන් ප්‍රදීප්ගේ අවසන් ඕවරේ අවසන් පන්දුවට ගැසූ 6 පහරකින් තරඟය අවසන් කරමිනි. ශ්‍රී ලංකාව සහ බර්මින්ග්හැම් හිදී පැවති එක් දින ක්‍රිකට් තරඟයෙන් කඩලු 10ක පහසු ජයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වූ අතර තරඟයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩලු 7ක් දැවී ලකුණු 254ක් ලැස් කරේ. දිනේ චන්දිමාල් ලකුණු 52යි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 44යි උපුල් තරංගනු දැවී ලකුණු 53යි. පිළිතුරින්ම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 34කදී කිසිවක නොදෙදී ලකුණු 256ක් රැස් කරමින් තරඟයේ පහසු ජයක් හිමි කරගත්තේය. හෙට සහ ඉදිරි දින දෙකේදී කාලගුණ පුරෝකථනයේ 80%ක් වැසි ඇතිවීමේ සම්භාවිතාවයක් ඇති හෙට දිනේ උෂ්ණත්වයේ උපරිම 19යි. වැසි තුරල් වන අඟහරුවාදා උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 9.18 අතර උෂ්ණත්වයක් බදාදා හිරු එළිය සහිත පැහැදිලි කාලගුණයක් බවයි කාලගුණ බ්‍යුරෝව නිකුත් කළ නියෝජනයේ සඳහන් වනුයේ. අද විනිමය අනුපාතය ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 106.61යි, එක් ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 142.86යි, එක් ඔස්ට්‍රේලියානු ඩොලරයක් ඇමරිකානු 74යි. ප්‍රවෘත්ති අවසන් කිරීමට සාරාංශය යලිත්. උතුරේ සියලු ඉඩම් නිදහස් කිරීමේ හැකියාවක් නැහැ, ආරක්ෂක ලේකම් පවසයි. රට වෙනුවෙන් සේවය කිරීමට විශ්‍රාමික හමුදා නිලධාරීන්ට අවස්ථාවක්. තොරතුරු දැනගැනීමේ පනත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ සම්මත වෙයි. මහජන දේපල වංචා කරන්නන්ට උඩගෙඩි දෙන බවට ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයෙන් රජයට චෝදනා. ගලගොඩත් ඥානසාර හිමියන්ට විරුද්ධව මුස්ලිම් කවුන්සලයෙන් පොලිස්පතිට පැමිණිල්ලක්. එංගලන්ත ශ්‍රී ලංකාත් එවන එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය අදයි. විදුරු සිංහල සංග්‍රහයේ සතිය ප්‍රවෘත්තියමින් සමාප්තයි. හනයි සමන් දුරට විදුර මීළඟට අප වෙත ලැබී ඇති ප්‍රජානිවේදන කීපයක්. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංගීත කණ්ඩායමක් වන රොෂාන් ෆර්නෑන්ඩු ප්‍රමුඛ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම ප්‍රථම වතාවත සිරි නගරේ පවත්වන සංගීත සන්ධ්‍යාව.
පැවැත්වන දිනේ 2016 ජූලි 2 සෙනසුරාදා සවස 6:30 බ්ලැක් ටවුන් බෝමන් ශාලාවේදී ප්‍රවේශ පත්‍ර සහ වැඩි විස්තර සඳහා මතන්න නිශාන්ත 0413314320 ග්‍රේෂන් 0431384406. ශ්‍රීනිවාසී ප්‍රවීණ ලේඛක ලක්ෂ්මන් කොඩිතුවක් විසින් රචිත ග්‍රන්ථ තුනක් දොරට වැඩීමේ උත්සවය පැවැත්වෙන දිනේ 2016 ජූලි 3 ඉරිදා සවස 2:30 සිට පොන්ස් හයිස්කූල් ශාලාවේදී ශාලාවේ අංකය ශාලාවේ ලිපිනය අංක 180 රිවර් බැංක් ඩ්‍රයිව් පොන්ස් වැඩි විස්තර සඳහා මතන්න ලක්ෂ්මන් දුරකථන අංක 04052824243 ෂෙල්ටන් 04315217. සිද්නි ශ්‍රී ලංකන් සිංහ සමාජයේ සංවිධානය කරන පසුගියදා ශ්‍රී ලංකාවේ ඇති වූ අයහපත් කාලගුණයෙන් ඇති වූ ගංවතුර තර්ජනයෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් සිදු කරන සුබසාධ කටයුතු සඳහා ආධාර ලබා ගැනීම සඳහා සූදානම් කර ඇති සංගීත ප්‍රසංගය පැවැත්වෙන දිනේ 2016 ජූලි 16 සෙනසුරාදා සවස 6:00 ස්ථානයේ කාලින්ෆර්ඩ් රෝස්ලි ප්‍රජාශාලාව මෙම ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය අග්‍ර ප්‍රේමරත්න ඇතුළු සිඩ්නි නගරයේ ප්‍රවීණ ගායක ගායිකා පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරේ. ඇතුළුවීම ඩොලර් 40ක් සහ ඩොලර් 30යි. මේ ප්‍රසංගයේ ලැබෙන සියලුම අරමුදල් වත්තල සිංහ සමාජය හරහා අවතැන් වූ ජනතාව වෙනුවෙන් යොමු කෙරේ. වැඩි විස්තර සඳහා මතන්න ෂෙල්ටන් 04315217 මොහන් 04002542052. සිංහල සංස්කෘතික හමුව ඉදිරිපත් කරන වසරේ දෙවැන්ත සංස්කෘතික ප්‍රසංගය මියැසි රංගන පැවැත්වෙන දිනේ 2016 අගෝස්තු 6 සෙනසුරාදා ස්ථානීය නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ සයන්ස් තියටරෙහිදී පැවැත්වෙන වේලාව සවස 6:30 සිට රාත්‍රී 10 දක්වා. වැඩි විස්තර සහ ප්‍රවේශ පත්‍ර සඳහා මතන්න උදය 04252213548 සුසිල් 04120168572 චාට 04343542. භාරතීය නර්තන සම්ප්‍රදායන් ශ්‍රී ලාංකේය නර්තන සම්ප්‍රදායන් සමග බද්ධකොට පනපවන භාවාත්මක වින්දනීය පෙළහර චලංගා 2016 ජූලි 30 සවස 6:30 පැසිෆික් හිල් ක්‍රිස්ටියන් කොලෙජ් පර්ෆියුමින් ආර්ට් සෙන්ටර් හිදී. වැඩි විස්තර සඳහා අමතන්න සුරෝමි 04315478075 රෝයි 04315414190. නර්තනාචාරීනි ශ්‍රීමති සුරෝමි හේරත් රංගායතනයේ කුළුඳුල් ඉදිරිපත් කිරීමක් චලංගා 2016. වෙලාව රාත්‍රී 9:00 වෙලා විනාඩි 43යි. අප මේ සූදානම් වන්නේ තවත් නොබෝ දිනකින් ඔස්ට්‍රේලියාවේ නැත්නම් ලබන සෙනසුරාදා පැවැත්වෙන ඔස්ට්‍රේලියාවේ මහා මැතිවරණය. මේ මහා මැතිවරණය සම්බන්ධයෙන් මේ මැතිවරණයේදී ඔබ වලංගු ඡන්දයක් පාවිච්චි කරන්නේ කෙසේද යන කාරණය පිළිබඳව සාකච්ඡා කිරීමටයි සූදානම් වන්නේ. ඒ සඳහා අප සමග මැදිරී සිටිනවා අපගේ දේශපාලන විශ්ලේෂක විදුරු සිංහල සංග්‍රහයේ දේශපාලන විශ්ලේෂක අසේල ජයනත්. ආයුබෝවන් අසේල. ආයුබෝවන් සුජීව. හොඳයි අසේල, මේ තවත් දින කීපයකින් ඔස්ට්‍රේලියාවේ ඡන්දදායකින්ට මහා මැතිවරණයකට මුහුණ දෙන්නට වෙලා තියෙනවා, නැත්නම් ඡන්දදායකින්ගේ ඡන්දය පාවිච්චි කිරීමට සිදු වෙලා තියෙනවා. මේ මැතිවරණය මීට පෙර පැවති මැතිවරණ වලින් වෙනස් වන්නේ කොහොමද කියලා අපි මුලින්ම අපි මේ ප්‍රවේශයක් හැටියට ගත්තොත්. ඔව් සුජීව, සාමාන්‍යයෙන් ඕන මැතිවරණයක් ඒ පවතින තත්ත්වයේ යටතේ යම් යම් සුවිශේෂී තත්ත්වයන්ගෙන් යුක්ත වෙනවා. නමුත් මේ මැතිවරණය මීට පෙර පැවති මැතිවරණ වලින් වෙනස් වන්නේ ප්‍රධාන කාරණා දෙකක් නිසා. එකක් තමයි සුජීව දන්නවා ඩබල් ඩිසොලූෂන් කියන කාරණාව. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩලය සහ පහළ මන්ත්‍රී මණ්ඩලය කියන දෙකම එකවර පවත්වලා ඒ දෙකටම මන්ත්‍රීවරු පත් කර ගැනීමට එක්වර මැතිවරණයක් පවත්වන නිසා මේකේ යම් විශේෂත්වයක් තියෙනවා. එහෙම මැතිවරණ අවස්ථා 5-10 ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ සිද්ධ වෙලා තියෙනවා. මේකත් සෑහෙන කාලයකට පස්සේ පළවෙනි වතාවට තමයි ඒ වගේ මැතිවරණයක් පැවැත්වෙන්නේ මන්ත්‍රී මණ්ඩල දෙකම පත් කර ගැනීම සඳහා.